හිරාමිතුනි මේට සුළු මොහොතකට පෙර ප්‍රසන්න රණවීරව අත්අඩංගුවට ගන්නයි කියලා ඉල්ලලා නීතිඥයන් පිරිසක් කටුනායක පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරා මේ පැමිණිල්ලේ සඳහන් වෙලා තියෙන්නේ ඊයේ දවසේදී පෝටර්වරයෙකුට පහර දුන්න ප්‍රසන්න රණවීර තාමත් නිදැල්ලේ ඉන්නවා වහාම දණ්ඩ නීති සංග්‍රහයේ වගන්දි උල්ලංඝනය මේ ඇමතිවරයා අත්අඩංගුවට ගන්න කියලා මිතුරුනි ඊයේ දවසේදී ප්‍රසන්න රණවීර තමන්ගේ කසාද ගෑණිත් අරගෙන ගුවන් තොටුපළට ආවේ ගෑණි රට යවන්න අපේ සල්ලි වලින් ඒ අම්මන්ඩිව රට යවන්න කොහොමදත් මේ ප්‍රසන්න රණවීරගේ පස්සේ බල්ලියෝ පස්සේ යන බල්ලෝ රැලක් වගේ ආරක්ෂක පිරිසකුත් ආයුධ අරගෙන ආවා ඒ වෙලාවේ බොහොම පැහැදිලිව ගුවන් තොටුපළ ආරක්ෂක අංශය දැනුම් දුන්නා කිසිම කෙනෙකුට ආයුධ අරගෙන ගුවන් තොටුපළට ඇතුල් වෙන්න බැහැයි කියන කාරණේ ඒ වෙලාවේ ප්‍රසන්න රණවීරත් තමන්ගේ ආවේ හිටපු අර සුනකෝ රැලක් ඒ ආරක්ෂකයන්ට තර්ජනය කරා. හැබැයි එතන හිටපු ආරක්ෂකංශයේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඉන් පස්සේ ප්‍රසන්න රණවීරගේ ගෑණි එතන හිටපු අහිංසක පෝටර්වරයෙකුට කතා කරලා කිව්වා තමන්ගේ බෑග් එක ගෙනහිලා ඇතුලෙන් තියන්නයි කියලා. මිතුරුනේ ඒ පුද්ගලයා ඒ බෑග් එක අරගෙන ඇතුලට ගිහින් තියලා තමන්ගේ ගාස්තුව ඉල්ලුවා. ඒ වෙලාවේ මේ අම්මන්ඩි මූණ දෙල් කරගෙන රුපියල් 750ක් දික් කරා. ඒ වෙලාවේ මේ මිනිස්සයා 750 අරගෙන කිව්වා නෝනා මෙතන ඇතුළට බෑග් එකක් ගේන්න රුපියල් 1000ක් ගන්නවා. ඒක අර බෝල්ඩ් එකේ ගහලා තියෙනවා. ඒ නිසා මට තව 250ක් ඕනේ කියලා. මේ අම්මන්ඩි මේ වෙලාවේ මූණ දෙල් කරගෙන මූණ අහවල් එක වගේ හදාගෙන තමන්ගේ කසාද මිනිහට ගිහිල්ලා කිව්වා අනේ බලන්නකො සුදු මේ මිනිහා මගෙන් තව 250ක් ඉල්ලනවායි කියලා. ඒ වෙලාවේ පැනියා මැදට පැනලා අර අහිංසක පෝටර්වරයා ඇදගෙන ගිහිල්ලා දෙනෝදාහක් මැද්දේ ඒ අහිංසකයාගේ කනට ගැහුවා. මිට්ටෝරුනි හැබැයි ප්‍රසන්න රණවීරගේ නරක වෙලාවට මේක එතන තිබුණු ආරක්ෂක කැමරාවල සටහන් වෙලා තිබුණා. කොහොමිතත් ගුවන් තොටුපළ ආරක්ෂකංශයට ගෞරවයක් සිද්ධ වෙන්න මේ අදාළ වීඩියෝ පටය මේ වෙනකොට එළියට ඇවිත් තියෙනවා. මේ වෙනකොට සමහර මාධ්‍ය ආයතන මේක ප්‍රසිද්ධිය ප්‍රචාරය කරා. ඒ වගේම අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. හැබැයි මේක නුදෙක්ක කීපු දෙනෙක් ඉන්නවා. එකෙක් තමයි මේ රටේ ආරක්ෂාව භාරව ඉන්න තිරන් අලස් කියන කාලකන්‍යා. ඒ වගේම සිද්ධාලේප පොලිස්පති. මුන් දෙන්නම පහුගිය දවස්වල කටුනායකදී ඉන්දීන් නිලධාරීන් විසින් මේ රටේ මිනිස්සුන්ට කරන අසාධාරණයට විරුද්ධව කෑගහපු තරුණ අත්අඩංගුවට ගන්න පුදුම දැඟලිල්ලක් දැඟලුවා. හැබැයි මේ ඇමතිවරයා පිස්සු බල්ලෙක් වගේ අහිංසක පෝටර්වරයෙකුට පහර දීම සම්බන්ධයෙන් මුන් දෙන්න ගත්තු පියවරක් නැහැ. පහර දීලා දැන් පැය 24කටත් ආසන්නයි. හැබැයි පොලිසියට නීතිඥයන් ගිහිල්ලා පැමිණිලි කරනතුරු සිද්ධාලේප පොලිස්පතියා මේවලුතුරු ඉන්නේ මේක නොදැක්කා වගේ. අලස් කියන පරයා හැමදේටම බුරන පරයා මේක නොදැක්කා වගේ බලාගෙන ඉන්නවා. මිත්තුරුනි ඊටත් වඩා එහා ගිය කාරණය තමයි හැම රෙද්දෙටම ඇඟිල්ල ගහන රනිල් වික්‍රමසිංහ කියන නිමටයා මේ වෙනකොට මුකුත් දන්නේ නැති එකා වගේ විරුව පට්ටල් ගහගෙන බලන් ඉන්නවා. බොහොම පැහැදිලිව මැති ඇමතිවරුන්ට පිස්සු කැලින්න දීලා බලන් ඉන්න එක තමයි පෞගේ අවුරුදු 70 පුරාම අපි දැක්කේ. හැබැයි මේකට විරුද්ධව දැන් මිනිස්සු පැලිය හැලා ඉන්නවා. අද වෙනකොට එදාට වඩා මිනිස්සුන්ට කොන්දක් තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ට මේ ගැන කතා කරන්න තැනක් තියෙනවා. හැබැයි කනගාටුවෙන් කිය යුතු කාරණයක් තියෙනවා. මේ අදාළ සිද්ධිය තරු බිහි කරනවායි කියන සමහර ප්‍රධාන චැනල් දැක්කේ නෑ වගේ හිටියා. මේක අලුත් සිද්ධියක් නෙමෙයි. මුන් මේට පෙර සිද්ධාලේප පොලිස්පතියා ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීන්දුව වාර්තා කරේ නෑ. ඒ වගේම මේ කාලකන්ණි චැනල් ඔබට මතක ඇති ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිද්ධ වෙත්ත වංචාවල් එලි කරේ නෑ. සමහර කාලකන්ණි තරු බිහි කරන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයි කියා ගන්නා පාහර බල්ලෝ කල්පනා කරනවා තමන්ට ඕන විදිහට තමයි මේ රටේ මිනිසුන්ගේ ජන විඥානය හැසිරිය යුත්තේ කියන කාරණේ. කොහොමදත් මිට්ටෝරුනි මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශාල පිරිසක් දඟලද්දී තවත් කිහිප දෙනෙක් මේ කාලකන්ණි පැනියව බේරගන්න තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මිට්ටෝරුනි දවසින් දවස බල්ලට යන මේ රට බේරගන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව හරි විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. අන්න ඒ නිසා ඒ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි අර්ජුන්ගේ ජයග්‍රහණය නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.